ඉදිරියේ දේශපාලන කටයුතු පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. ඉදිරියේදී කොහොමද අපි දේශපාලනය කරන්නේ? තීන්දුව මොනවද? මේ තියෙන තත්ත්වය මොකද්ද? අපි ජනාධිපතිවරණ ජයග්‍රහණ කරන්නේ කොහොමද කියන කාරණා පිළිබඳව තමයි කතා කරන්නේ. ජනාධිපතිතුමාගේ ඉල්ලීම මොනවද? නෑ, ඉල්ලීම කියන්නේ ඉතින් අපි ජයග්‍රහණ කරන්න ඕන ජනාධිපතිවරණේ නිසා පක්ෂවල අදහස් ගත්තා. කවුද ප්‍රබලයෝ හිටියේ සාමාන්‍යයෙන්? නෑ, ප්‍රබලයෝ කියන්නේ ඉතින් අපි තමයි ප්‍රබලයෝ. අපි හිටියා, මම හිටියා, ඊළඟට ජොයින්ට් ස්ප්‍රින්ට් ප්‍රනාන්දු එමෙතුමා හිටියා, ප්‍රසන්න රණතුංග, රෝහිත අවේ ගුණවර්ධන, මේ පවිත්‍ර කාසාගර ආරියෝසන් ලේකම්තුමා, පවිත්‍ර වන්‍යාරච්චි මැතිණිය, ඒ අපේ සංජීව මන්ත්‍රීතුමා, කැටගොඩ මන්ත්‍රීතුමා, ඒ අය හිටියේ අපෙන්. ශ්‍රී ලංකාවේ ඉදස් පක්ෂිත කට්ටිය හිටියා. ඒ වගේම තවත් අලුත් අලුත් පක්ෂ සංධාන හැදලා තියෙනවානේ. ලංසා හිටපු එමෙතුමාගේ ඒ පක්ෂයත් හිටියා. මහින්ද ජනාධිපතිතුමා දන්නවද හම්බුණා කියලා? දන්නවා. අපි මහින්ද, ඔව්, බැසිල් රාජපක්ෂ එමෙතුමා තමයි අපි නම් කරලා ඉවුවේ පක්ෂ නායකයෝ හැටියට. සාකච්ඡාවේදී බොහොම පැහැදිලිව අපි පක්ෂයක් හැටියට ජනාධිපතිතුමාට කිව්වේ මෙතන පක්ෂ ගණනාවක් ඉන්නවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එහි නායක මහින්ද රාජපක්ෂ අපේ ජනාධිපතිතුමත් එක්ක, ඒ වගේම මේ පක්ෂේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු අපේ පක්ෂයත් එක්ක සාකච්ඡාවක් ඇති කරගන්න. ඒක සාකච්ඡා මාර්ගයෙන් වෙන්න එපා. මොන දේකට හරි යන්න, මොන තීන්දුවකට හරි යන්න අපි සමත් අපි පක්ෂයක්. අපිට තනියෙන් රෝහිත අබේගුණවර්ධන තනියෙන් තීන්දුව ගන්න බෑ. අපේ පක්ෂේ තව කාටවත් තනියෙන් තීන්දුව ගන්න බෑ. අපේ නායකයත් එක්කයි, පක්ෂේ නිර්මාතෘවරයාත් එක්කයි එකට වාඩිගෙන අපේ සිරුම් පක්ෂේ ජ්‍යෙෂ්ඨයෝ ටික තමයි තීන්දුවක් ගන්න ඕන. අපේක්ෂකයෝ නම් දැන් සමහරලාට පඳුරකට පයින් ගැහුවට පස්සේ විසිවෙනවා, ටාන් ටාන් ගාලා. ඒ තරමට අපේක්ෂකයෝ බිහි වෙනවා. මං හිතන්නේ මේ පාර මාගලක් ගන්න වෙයි චන්ද කොලේට. ඒ තරමට අපේක්ෂකයෝ බිහි වෙනවා. හැබැයි ඉතින් බිහි වෙන්නේ නැහැ, සමහර ඇප්පත් නැහැ. ඒකයි ඇත්ත තත්. මහින්ද ජනාධිපතිතුමා හැමදාම අපි ඉන්නේ මේ එතුමාත් එක්ක වැටයි නියරයි වගේ. එතුමා හැමදාම හරි තීන්දු ගන්නේ. හරි තීන්දුව විතරනේ එතුමා සාකච්ඡා කරලා තීන්දුව ගන්න. තනියෙන් තීන්දුව ගන්න ගන්නේ නෙමෙයි මහින්ද රාජපක්ෂ. ඒකයි අපිත් අතරින් නැතු ඉන්නේ එතුමත් එක්ක. නෑ, සම්දානගත වෙන්න පුළුවන්. ඔය ඔක්කොම වටේ ගිහිල්ලා එක්කව වෙලා අන්තිමට එනවා. පොල්ගහ කොච්චර උඩ ගියත් ඔය අතු ඔක්කොම වැඩන්නේ පොල්ගහේ මුලට. පොල්ගහ තමයි පොට්ටුව.